අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඩොලර් හිඟය ආදායම් අඩුවීම වියදම් වැඩිවීම දරා ගන්න බැරි ණයක් තමයි මේකට තියෙන ප්‍රධාන කාරණ. මේ දරා ගන්න බැරි ණයට ඇතුළත් වෙන කරුණු කීපයක් තියෙනවා. ඉන් ප්‍රධාන එක තමයි මේ රටේ සංස්ථා ණය බර. අපි අරගත්තොත් ලංකා විදුලි බල මණ්ඩලය ඇමතිතුමා ගිය සුමානේ පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශයක් අනුව 2021 දී බිලියන 79ක පාඩුවක් ලබා ගත්තා කියලා කියනවා. සමහර අය කියනවා පාඩුව මීට වඩා වැඩි විශාල සංඛ්‍යාවක් තිබෙනවා කියලා. මේ අවුරුද්දට බිලියන 100ක පාඩුවක් ලැබෙන බවත් ප්‍රකාශ කරා. ඒ වගේම එක විදුලි බල ඒකකයක් සඳහා අය කරන්නේ රුපියල් 17යි. ඒත් වියදම රුපියල් 53ක් කියලා. අපි තෙල් සංස්ථාව දිහා බලනවා නම් 2021 දී විශේෂයෙන්ම අලාභය රුපියල් බිලියන 83යි. දැන් කියන කිව්වේ කාරණා අනුව හැමතිතුමා කියන්නේ එක දවසකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩි කිරීමෙන් පස්සෙත් තවත් දවසකට මිලියන 327ක පාඩුවක්, ඒ කියන්නේ ඊළඟ මාස කීපය තුලදී අවුරුදු දවසන් වෙනකොට තව ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා. ඉතින් මේ ණය දීලා තියෙන්නේ ලංකා බැංකුවත් මහජන බැංකුවත්. මීට අමතරව මේ බැංකු දෙකට ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණය දරා ගන්නට සිදු වෙනවා. මේ සමහර විදේශ ණය සහතික කළා තියෙනවා. මීට අමතරව අනික් සංස්ථා ණය තියෙනවා. මේ ණය සියල්ලම ගත්තොත් තවත් ණය දෙනවා නම් ණය බර වැඩි වුණොත් එහෙනම් බැංකුවේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මීට අමතරව අර වාණිජ බැංකු වලට අයිති ජාත්‍යන්තර බැඳුම් කර ISB නැවැත්වීම නිසාත් මේ බැංකු දෙකටත් ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මේ බැංකු දෙකත් තවත් ජාතික ඉතුරු කිරීමේ බැංකුවත් රුපියල් ට්‍රිලියනයක ණය ඕවර්ඩ්‍රාෆ්ට් මේ විශේෂයෙන්ම ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා. දැන් මෙතනදී තවත් විදුලි බල මණ්ඩලයේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. ඒ වගේම තෙල් සංස්ථාවේ අලාභ අඩු කරන්න නම් එහෙනම් මිල වැඩි කරන්න තියෙනවා. මේ රුපියල බාල්දු වෙන නිසා ඒ මිල තවත් වැඩි වෙනවා. මේ සියල්ලම ඇත්ත වශයෙන්ම දරා ගන්න තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා විශේෂයෙන්ම අපි ණය ගෙවීමේ හැකියාව තියෙන රාමුවක් ඇති කරාම ආණ්ඩුවට මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න තියෙනවා. මේ කාලයක් තිස්සේ මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ. එක ගැටයක් තියෙන්නේ. මේ ගැටේ ලියනවද? කල් යනවා. ඒකත් අමාරු වෙනවා. නැත්තම් මේ ගැටේ කපනවද? ඒකත් අමාරු වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයේ අන්තිම ප්‍රතිඵලයේ තියෙන්නේ ඊළඟ මාස කීපෙදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා.